බොක බොක්ක ඔන්න මේ පාර සිරිපාද යන නිම්සරා යාල්දේවි බස් එක සෙට් කරගත්තා. ලයිට් ආවා. අයියා. හැමෝම දන්නවනේ මේ කවුද කියලා. මේ තමයි වසන්ත අයියා. වසන්ත අයියා බැලුවේ මම කොහෙද කියලා. මම හැමදාම වගේ පරක්කුයි බා. තල් බල්ලේ. කොහෙද මං ඉන්නේ? අපේ ගෙදර අයත් එක්ක ට්‍රිප් එකක් කරමයි කියන්නේ ඉතින් බෑර ලෙවල්. මං ඉතින් තනියම ආවා බා. එහෙනම් කට්ටිය සිරිපාද කරුණා කරමුද? ප්‍රියදුරු දෑතර බුදුසරණයි කියලා බස් එක පිටත් වෙන්න ඔක්කොම සූදානම් මචං. අම්මඩුඩු සුසන්නියේ. ඔක්කොම දරි බොක මුක්ත. හැබැයි දා වසන්ත අය බස් එක ඇතුළට ඉද්දි වෙනම දෙයක් සිද්ධ වුණා බා. හරි. අද බස් එකේ ලොකු විනාශයක් සිද්ධ වෙන්නයි යන්නේ බා. අඩෝ. Kumbao O'Malley. Ratoncito le gusta danza cuando es tu vida. Mi cola. එදා බස් එක ගියේ නිකන් වෑර ලෙවල්. මං නිකන් පොඩි කලන්තයක් දාලා නැගිට්ට. හැබැයි එදා වෙනම දෙයක් සිද්ධ වුණා බා. හිතා ගන්න බැරි ලස්සන රූපයක් බස් එක ඇතුලේ හිටිය බා. මං එදා හිතාගත්ත සිරිපාද යන්න කලින් මේ කෙල්ලව කොහොම හරි සෙට් කරගන්න වෙයි කියලා. අඩෝ එක කෙල්ලෙක්වත් කැමති නෑ බම් මට. කොහොම හරි ඉතින් සිරිපාද යන්න කලින් අපි ආවේ නියම ප්ලේස් එකට. කිතුල්ගලට බා. කිතුල්ගලත් කියන්නේ ගොඩක් ලස්සන තැනක්. අපිට උනේ ඉතින් කෑව හදන්න. අඩෝ! වසන්ත අයියා නම් බරටම වැඩ. මං කැමති නෑ බම් මෙතන වැඩ කරන්න. අයියේ කැරට් ටික හරි ලූරු ටික කපන්නේද? අනේ ඵලයන් බයි යන්න. බලත් එන්නේ මගේම වචන අරගෙන මට බැනුනුත් අහගෙන කෑමත් අදාගෙන ඔන්න අපි ආව මචං සිරිපාදෙට. සිරිපාදෙට ආවේ කියන්නේ එකපතේ තියෙන මහන්සිය ඔක්කොම ගියා බා. එහෙනම් ඉතින් අපි සිරිපාදේ කරුණා කරන්න හදන්නේ. හැබැයි මේ පාර සිරිපාද ටිකක් සෙනඟ වැඩි වගේ. ආවුලක් නැහැ. හැබැයි ඔක්කොට කලින් සීත කකුලෙන් නාන්න වුණා. මං කැමති නෑ බං සීත කකුලෙන් නාන්න. මං උඹට කිව්වනේ මේ ටයිම් සීත කකුලෙන් නාන්න බෑ කියලා. හැබැයි වසන්ත අයට නම් සීතල අදාල නෑ බං. සීත කකුලෙන් නාලා අපි ඉතින් සිරිපාද කරුණා කරන්න තමයි මේ ලෑස්තිය. අඩෝ මේ පාර සිරිපාදේ පට්ට සෙනඟ බං. හැබැයි අපි කටවරද්ද ගත්තේ නැහැ. අපි හැටන් පාරේ රත්නපුර පාරට බැහැල එතනින් උඩට කරුණා කරා. දැන් නම් සෙනක නෑ බං. ඒ අතරේ තමයි මේක සිද්ධ වුනේ. හැබැයි එදා මගේ අතින් වැරදි දෙයක් කියුණා බං. කිව්ව සුදු දෝනිට මගේ නම්බර සුවර් තමයි. අරේ අයියේ ඒ වගේ කිව්වනේ මේ කිව්වා. එදා වසන්ත අයියා හින්ද බේරුණා බං. හැබැයි එදා රත්නපුර පාරෙත් ගොඩක් සෙනක බං. පට්ට නිදිමතේ අපි උඩට ගියේ කොහොම හරි අපි ඉතින් රත්නපුර පාරෙන් උඩට ආවා. ෂා සිරිපාදේ පට්ට ලස්සනයි බං. හැබැයි අපිට උඩමළුව වීඩියෝ කරන්න නම් දුන්නේ. ඒකටත් එක්ක අපි වටේ ලොකේෂන් එක වීඩියෝ කරා. ෂා කියලා වැඩක් නෑ බං. ඊට පස්සේ 12:05 පහන ගාව මං ඉතින් පඳුරක් ගැට ගැහුවා. මං පොඩි ප්‍රාර්ථනාවක් කළා. කාටවත් කියන්නේ වා. හැබැයි බොක්ක මෙහෙම සිරිපාදේ නගින වගේ නෙවෙයි සිරිපාදේ බහිද්දි. අඩෝ කොහොම හරි අපි පල්ලෙහාටත් කරුණා කරලා සුපිරි ප්ලේස් එකට ආව මචං නාන්න. සීත කඟුලේ මේක සුපිරිම ප්ලේස් එකක්. පුළුවන් නම් හොයාගෙන නාන්න. හැබැයි එදාර යාල්දේවි බස් එක පිස්සුවක් වුණා බා. එහෙනම් බොක්ක ආපහු සිරිපාද ගමනකින් සෙට් වෙන්න. එහෙනම් ගිහිල්ලා එන්න. බොක්ක. එහෙනම් චාලට් මල්ලි YouTube channel එකට subscribe පාරක් දෙමුද?